අද ලංකාවේ ජනතා බරපතල අර්බෝදයකයන්නේ. සියලු දෙනා පීඩාවට පත්වෙලායින්නේ. ඒ පිඩාට පත්වෙෙලයි. අවස්ථාවක අපි දැක්ක ය දවසේ විශේෂයෙන්ම බාන්්ඩාගාර ලේකම් මුදල් රාජ්‍යාමාත්‍යවරයා සියල්දිනා එක්කව වෙලා සියලු මාධ්‍ය යතන කැඳවල ප්‍රශ්න හාලා මොකක්දනෙකොල්ල. අවසානසේ ප්‍රධානශයෙන් කියන කාරණාව තමයිමකක්ද. අත්‍යවශ්‍ය වියදම් පියවාගන්නවත් බාණ්ඩාගාරය සල්ලි නෑ. අර බාණ්ඩාගාර ලේක මයින්ද සිරිවර්ධන කියන්නේ. එකෙන අත්‍යවශ්‍ය දේවල් මිදී අත්‍යවශ්‍යවියදම් පියව ගඩුවත් බාණ්ඩාගාරය සල්ලි නෑ. දැම්බේ බාණ්ඩාගාර ඉස් කියන්න ආණ්ඩුවක් ෝනෙද. අපිට පේන්ඩ තිරිදේ තමයි රනිල් වික්‍රමසිංහ කතාකරුවොත් කියන්නේ සල්ලි නෑ. අප මේ අවර දවසාන්නකක් ඉන්ඩ ඕනේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයටට බන්ඳල ගුණවර්ධ නැතිවරයා කියන්නමොක්ද නිලන්තරයෙන්ම කියනකත සල්ලි නෑ.ට අපි පොඩ්ක් ඉවසන්න ඕන. ඉලටේ නිලධාරින් සට් එකක් දාලා එකොල් උත්්‍රකාශ කරනවා සල්ලි නෑ ොද කරන්නේ. සල්ලි නත්තම් මොකද කරන්නේ. ආණ්ඩ ගෙන්න්නත මොකද කරන්නේ ආණඩ ගෙදරයන්න ඕන. එකයි කරන්න ඕන. ඇ මේ වෙනකොට මේ රටහේ ජනතාවට ජීවත්ෙන්ට බැරිතත්ත්වයක් නම් තියෙන්නේ. ජීවත් කරවන්න තාට බැරිනම් ආ්ටුව ගෙදරයන්න න කරන්න පුලුවන් දෙෙ කෙකොට ආන්ටුව පවරලා දැම්බේලා තියෙන්මකදද ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම මේක බරපතල අර්බූ දැක්කට අපිදකින්නන්නේ විශේෂය ක අපි දැක් පවගගේ දවනය අවසාන කැබිට මන්ලෙේ න්දුවක් ගත්ත කැිට ීන්දුවම කක්ද පැහැලියීම ගත්තේ රජ සේවකයගේ ප වැටුප ලබාදීමේදී. විදායක නිලධාරීන්ගේ වැටුප ප්‍රමාධ කර ලබා දීම. ද විදායක ධාරීවට ප්‍රමාධක ලබාදීම කිය කියලෙ කොමද එක ප්‍රකාශ කරන්නි කොමද දිනෙ එකක් වන්නඩත් පුළුවන් දෙක් ෙන්ඩ පුලන් තුනයක් වෙන්න තුළ සසාතියක් ෙන්ඩත් තුළන්නන් කම වීුව ැ රාජ්‍ය සේවේ අපි දන්නවා පැහැදිලිවම සේවා වර්ගීකරණයක් තියෙනවා. විදායක මට්ටම ඉලකට මාණ්ඩලික මට්ටම ජිතක මට්ටම තුෘතිකමට්ටම සා ප්‍රාථිකමට්. එ විදාායික මට්ටමයගේ පඩිය කල් දැම්මට පස්සේ ඉදිරියේදී අනිත් අයට ෝකේ නවා. දැමේ මුට්ටිය දල්ල බලන්නෙමේ. එතකොට දැම් පැහැදිලි ආණ්ඩුවට දැම් මේ භාර්ථිකය පමත්ත කළ යන්න බෑ මුදල් නෑ ක්‍රමාණු කූල කප්පාදු කර විල්ල තියෙන්නේ. තින් මේක බරපතර ප්‍රකාශන් මේ ප්‍රකාශය කරනක මම්ම බන්දුලපුොරන්න කියලම දද ලංකා හිතිහාසහි ප්‍රත්ථම වරට තමයිල්ලු පඩිය පරක්කු කරන්නේ. මේ ලැජ්ජනත්ව කියීරෝමක. මොකදම වීලුව. මේ කවුති කාරද කියන්නේ මේ පඩි ඩිය ගන්න බලාපොරතින නතාවට මේ කියන්නේ තින් මේම ආණ්ඩුවක් කරන්න බැරිනම් මොකට මේ ආ්ඩු ගෙන කියන්නේ පත්තික නිකෝමද දැන් අදවවෙන්න කොට අපිදන්නවා බරපතලම අර්බූදේ බට පත්වෙලා තියෙන්නේ සුබසාදල ලබාගන්න ශේෂත්‍ර විශේෂයෙන් අද අධ්‍යාපනය සෞඛ්‍යය බර පත්තල අර්බූ දෙකට කියීල්ලා ති කියෙන්නේ. අද පැහැදිලම් අපි දැක්ක ඒ දවසේ මක ඇඳනුම් පත් සම්බන්ධය අපි ඉන්න ඇඳරුම්පත් කාරයක් ජෙනරාල්වරය පී සපුතන්ත්‍රී මහතනයක් කියන්නමකක්ද පුද්ගලල් ලාපන චිකිරීමේ කොමසාරිස් ජනල් ප්‍රදීප සපුතන්ත්‍රිකනවා ඕලෙවල් ලේලෙවල් ළමයින්ට ඇඳනුම්පත් ගැනීමේදී ඔවුන්ට ඇඳරුම්පත් කාඩ්ලක නොට කොලත් එනවා ඇඳරුම්පදක්කත් දෙඩ ගීගන්න වැෑල් ළමයකුට විභාගයක් කරන්න මේ ආණ්ඩුවට බරපතර ප්‍රශය මේක. ජිනතු ලධරරි ාර්ගැල් ලෝක කියනවා. එදවට දරුව පිහිඩාවට පත්තින දෙයක්. අපි දන්නවා දැන් ඉදිරියේදී දැ මේ පාසැල්වාරය අවසන් වෙනවා එල්ල බෙන මාර්තු මාසය. එද අපේල්ලල පාසැල් පටන්ගන්නවා පලමු පාසැල්වාර්ය. පොට්ටික දීගන්න බෑ. අද වන්න අපි දන්න පොත්වර්ග ආරසිය අතිස් සයක්තිෙන ළමයින්ට පොත්වර්ගම. විශාල පොත්සංක්‍යාවත් වයනම් මේ වච්චු කාණ්ඩ. රුපියල් මිලියන දාසේදාගන වැඩි ය වියදම. මේ පොච්චිකච්චිකාලනෑ දැන් පොත්තාචික ප්‍රෞද්ගල්ලිකාංශයෙන් පොත් ලබා ගන්නා තැන්වල්ලට මුදල්ගෙවල නෑ. දැන් සම්පූර අර්බූධයක් අධ්‍යාපන නැමතිවයට ැකිවීමකක්ද පොත්්ගාන්න ප්‍රශ්නයක් නෑ ඉන්දියානු නයහදාාර ක්‍රමය යටතේ ඉන්දියාවෙන් කොල්ලාම්බේෙන ප්‍රශ්න ඉවරයි කියෙන. අපි මේ පවකි අවුරද්ධ දම්මකි ව පෙළපොත් අර්බූධයක් එෙනවා. අච්චු ගන්න්න වැඩ පිල්ල දන්න ලමයින්ට අතනිස්තුන් ලක්ෂයක් ලමයි බරපතලවිතිරපස්සයට පත්යෙනවා කියලා. මොකද කරක් කතාගර රේටය දැන් තියන තව් මාසයයි. දැම්මේ අද බේ ජනවාරි මාසයඇතිවරයි. පෙබරවාරී ලන මාර්තු දැම්ම පොට්ටි ගාල දෙන්න පුළුවන්ද. මොකක්ද අධ්‍යාප නැමත්වවෙර යා්ඩුුවයි ලමයින්ට පොට්ටික ලපාදීම සම්බන්ධ ඔුන්ගේ තියෙන දැක්තම කක්ද. මේක වෙනවද. පිදක්දැ මයින්ගේ ්‍ර ලබාදීම සබන්ධය ීන ගේ පිලිග ප රන පිගන්න නව පිගන්න තමයි කරන්න ඒ මකතකවේ සිය ඇත්තාව යම් ෙ තින ඉතු ිය ොත රන්න. කිසි යන්න අපිගත්ත් ගිය අවුරුද්දේ පලම වසන ාපු ලමයින්ට රෙද්දක්කක් දුන්න. රි ඒක දුන්න මන. කොට මේ වගේ ළමයි සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු මගහරිමින් යන්න්නේ. අපිදන්නවා ළමයි සම්බන්ධය සුරක්ෂා රක්ෂණය රක්ෂණාවරණයක්ම එක මේ සුරක්ෂා රක්ෂණාවරණයට මුදල්ගෙබක් නෑ. එක සම්පූර්ය මැරැන්ඩර ලතියෙන්නේ අද ළමයිගේ මන්ද පෝෂණ දර්ය සම්බන්ධයෙන් කිසි කතාවක් නෑ. දැන් පෞගිය කාලේ ඔය ගැන කියෝකීවරහිටියා දැගයට කතාක්ත් නෑ වැඩ පිරිිලකත්ෑ බරපතු අර්ෝදයක් ව එක කර පාසැල් මයි සම්බන්ධෙ. රටේ අනාගතෙ. මේ රටේ අනාගතය සම්බන්ධෙන් තිය තිීනු තිීරණ ඔවන්ට අවශ්‍ය සම්පත් ලබාදීම. ඔවුන්ටවශී ගුණ දාාර කළ බාදීම මෙ සියල්ල කරගන්න බැරවෙඉන්න. ඒගේ අපි න්න දෙමව්පිය අන්ටල ේබර දරන්න බෑ අද වෙන කොට පාසල්ු පකරවල මිල්ල තුගුණින් වැඩිවෙලා ස පත්ව බෑග්‍යයක්ගන්න පැරිතත්තන මවපිය පත්තල ති මේ සියල්ු විශාල අරබූදයක්ඇතියද මේකට විසඳම ලබදන්න බැරි ආඩුවක් තමයිතියෙන. ඇබැයි ආණ්ඩුව කරන්නමකක්ද. අද වෙනට ආණ්ඩුව අපි දන්න කැබිනට අමාත්‍ය දුර නගක්ත් දෙන. කාරද පවිිටලා වන්න ආරච්චිටයි ජීවන් ටොන්ට මාන්ටයි මේ අි තනුර න තව දොලාක්දන්නට පොිමේතිය. මොක්දම ල්ුව ැන් ැබිනට ඇමති කෙනෙක් නඩත්තු කරන්න කොච්චර ෙදමක් නෙනවද. දද මේ මේ කැබිනට් ඇමතිවර පත් කරන වෙලාවතයක. ද කැබිනට් අමාත්‍යතුූන දෙකන ඇතුව ආණ්ඩුව අන්ඩ බැරිද. දැ යන්නේ අසාගේයට ජනතාවත් පවිලාට පත් කරගන තාක් පීලාපත් කරන මේ ලෑස් වෙන්නේ මේ මෙගොල්ල මේ ලෑස්ති වෙන්නේ සම්පූර්යම තමන්ගේ පැබත්න සාතිකරගන ගමනක් යන්න. තමගේ පවත් සාති කරනද මේ යන්ඩන්ඩ් පැදිලියොම ආ්ඩ බලාපොත්තු වෙන්නේ තමන්ගේ පැවත්නා අපි දැක් දැක් දැන්ගේ එල්මෙන පෙබරවා අතර ෙන්න්න නිදා සුත්ස ැත්තිනවා. මේ අ්‍යවශ්‍ය විය දම් පියෝගන්න සල්ලිනෑ කියලා මා බණ්ඩාකාර ලේකම් ප්‍රසිද්ධිය කියනවා අනිත් පැත්තෙන් නිදා සුත්සව මිල්ලියන දෙසීයි. ල්ල සුත්ව නිදාාසුත්ව පවත්තන්න පුලන් සාමාන්‍ය ක්‍රමේදයට. ඉතින් මෙල්ලු කූත්සවතියලා විශාල ප්‍රචාරක්ක ව්‍යප්‍රති දාාලලා මොන නිදසුත්වය ද අපි තවශ්‍ය. මොකදම වීල්ුව ැම්මල් ෑස්තිවෙන්නේ දැම් මේවට සල්ලි තියනවා. නිදාාසුස්ව පවත්තන්ඩ ඇැමතිකන් දෙෙන්ට අපබයි ලමයාගේ බඩකින්න නිවන්න පොට්ටිකගහන්න රෙදිිරන් දෙෙද ිසන්ට ේට්ි කරන්න ල්ලන. මේවීල්ුව එකනිසා අපිට පේන්නේ මේ රනිල් රජපක් ආණ්ඩුව කුමන්ත්‍ර කාරව ස්සාරට න්තමයි ලෑස් වෙන්න. ඔවුන්ට මේ ආ්ඩුව කරන්න බෑ රාජපක් වරග රකම්භහන් වගගේ රන්තිීනවා නිල් ිත්‍රමසිංහ රනනිල් ිත්‍රමසිංග ජනධිපත්තනතු ආරක්ෂාරක ාරගර තිර පොට්ටුව මයින්ද රාජපක්ෂ. මේද කොල්ලව අන්න්‍ය ඔ්‍ය විශ්වාසයෙන් තමයි මේ ගමන යන්නේ. තින් මේකැදී ඔවුන්ට තින ප්‍රධාන ාදකේයට තමයි ජනතාා නැකිටීමන්. මේ ජනතන කිිටීම මර්ධනය කරන්න තමයි මේ පුළ රෘත්තාපන කාර්යාංශ පනතගෙන්න්නේ අතස්තවාද වැලක්ගේ පනත තියාගන්නේ මේ සියල්ල තියාගෙන මේ මර්න තමයි ගෙනන්ි පසන්ත පුදදුලිගේ තියන්ගන්න ඒ දවස ලස් ඒ දවසේ අපි දකක් පුනුරුත්තාාපන කාර්්‍යයාංශ පනත සම්මත කළ. දැ මේ සම්මත කිරීමති දැක වාසජනක සිද්ධිය තමයි මේක විරුද්ධව චන්තහයි. දැන් විපක්ෂ කොච්චර ඉන්නවද ස සම ජන බාලග මන්තිවරක කීයක්කිඉන්නවද නිකුත් දක්ෂල මන්තවර කියයක්ල හිපක්ෂේ විරුද්ධව විිරුද්ධාහයයි ඒක සජබ විරුද්ධයි ජවිප විරුද්ධයි කිය. කෝ අනිත්තෑගේ විරෝධතාවේ ෝශක්තිම විරෝධයක් පෙන්නවා. මේ කොල්ලම මේ පුුණරුත්තාාපන කාර්යාශ පනතත්ට යටින් කැමතිද. එක අපියන්නේ දැ මේක තුළල කිව්ද මේ පුනරුත්තාාන පනතේ පැහැදිලිවම මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්න අය සමයි මේ පුනරුත්තාාපනය කරන්නකිලා. දැන්ටමත් අපිදන්නවා ඒ සම්බන්ධ පුනුරෘත්තාාපන වෙන දේවල්තිීෙනවා. නමුත් මේ පන්නත්තේ අරගල්ලකරුවන් නර්යේමය කියල සංශෝධනය කල්ලාට අපි දන්නවා මේක පැහැදිලිවම තියෙන මද්‍රව්‍ය සම්බන්ධ අයසා වෙනත්ත නත්ත. කෞද මේ කියලා කියලා නෑ. ඕනනම් පුළුවන් මේකට තව සංචෝධන ගෙල්ලත් එක කරන්න. දැ මුොකදුද මේ පුනරෘත්තාපන කාර්යංශ පලට අධදිස්්‍යය ෙනාවේ. අදිස්්‍යය ගෙනාව ඇයි. ඒක අනුමත කලේ ඇයි. අපිහාන්න මෙච්චර විපක්ෂයක්ඉද ඇතිී හයතනෙක් පමක් විරුදත්ත වෙන්න ඇයි ඇයි විපක්ෂයේ මේ සම් මට වල මේකට අවශ්‍ය බර දැම්මේ නැත්තේ. මේක පැහැදිලි වෙන්නම කක්ද මේ මරධනය ඉස්සරාට ගැෙනයන්ට කවුරුත් කැමති කියලද. එකනි අපි කියනො පනත් විශාල ප්‍රශ්යයක් මේක මොකද එක පැත්තකින් ආර්ථිකර්බූධයක් රටේ ජනතාවට ජීවත්තයෙන්න්න බෑ එක පැත්තකින් බදදු වැඩිවිකිරීම් තුළල බද්දු අයකිරීමට නියමිත. සේවාවන් එලියට බැහල තියනවා ඒවගේ මේ වෙනකොට අපි දන්නවා බැංකුවල්ල නයගත්තායගේ. නයපොලියසිටත් නමයිද සට පාලෝ දක් වැඩිරලා තියවා. එතකොට ැන් ඒකත් ඒ ඒ කන්්ඩය අපි සංවිධානය වෙනවා. එක විරුද්ධෝ ක්‍රාමාර්ගයක් ගන්ඩ ඒවාගේ වැටු කප්පාදුව එට රජසේ සමස්ත්‍රටි කපාදක්ෙන්ට නියමිත්තා ඒකෙ කොටස් වසයෙන්ගේ වන්න දැන්ටමත්‍රකාශවෙන පොලිසියත් කොටස්සයකට නවයි කියලා ඒල විශ්ාම ටි ලබනෑය සම්න්ධ ප්‍රශ්නයක් අපිදක් විශ්්‍රාම වැටප දිනයක් ප්‍රමාද වුණම අ සයහන් සේම සයහ කිවියමක්ද මේ කමක්. රි පරිගන පදී ප්‍රශ්නයක් කිය තමයි කිවේ පරිග පදධති පශයන් මේ බැලාතින ැලුවම හරි විශ්ා ැඩි දිනිය අපපේ පාදුන. මේක යත්ත කතාව. එතකොඩද මෙගොල්ලො සම්පූර්ය මේරටේ ජනතාවට කොකාපෙන්ල දැ මේ අන්න ඇන්නේ. එතකොඩද මෙගොල්ලන්ගේ ගමන යන්න බාධක තමයි බාධක මර්ධනය කරන මර්ධන ජාන්තනය තමයි. හදම න්නේ ුන් ුත්තාපන පනත ත්‍රස්වාදී වැලකගේ පනත පොලිසිය ශක්තිමත් කිරීම, ි දැක පවගේ කාල පොලිසිට ජීප්‍රත පන්සීයක්ගෙනවා ඉන්දියාවේ. මොකටද මේවා හ! මෙ මේ සම්තම්පූරම ලෑස්යන්නේ මර්තනයට ඉන්න ඒගනිසා අපි කියනවා මේ වලින් මර්ධනය කරලා නො යටපත් කරන්න බැහැ ආ්ඩුව ගෙදර අන්ඩයි තියන්නේ. අපිදැක් දැ මෙත අපි පැහැදිලීමකිව්වා. සියලු අර්භූධයන්ට ප්‍රධානම එතුව තමයි ආනායන අපනයන ී ලංකාවේ පසුගිය අවුරුදු දොලාක්තිස්සේ මෙච්ච වංචාවන් කෙන කාරණාව. එතකොට ඒකෙදී විජේදස රජපක්ෂ අධිකරන ඇමතිවරයා දෙසැම්බර් මාසය පාර්ලිමේන්තුවේදී කියනවා මේ ආකාරෙන් ආනායන අපනයන වංචාවන් තුළ බිලියන පනස්තුනබංචාවලා තියවා කියලා ඩොල් බිනිල පනස්තුනා ො බෙිල පනස්තුනක් පංචාවෙලා තියෙනවාගේ ලව සඳහන් කරනවා. එතකොට ඔවුයේ ඒ සඳහා රජය අද්‍ය වෙනගන් ගත්ත ක්‍රියාමාර්ගය කුමක්ද. කිසිම ක්‍රාමාර්ගයක් කරන්න කෞද මෙ මෙක පිටිපසසි රජ පක්ෂ පෞුල්ලගේ දාහයකර්තමකක්නයකිද. ඒව සම්බන්ධ ගත්ත ක්‍රියාමාර්ග පනවාද. කිසි දෙයක් නෑ ඒ ඒව ගැන කතාවක් නෑ. සම්පූර්යම මෙගොල්න්න මෙගොල්නගේ පවත්විතරයි. අශ්‍යනං මේ සල් යායගන්න පුළුවන්නේ මේක ගැන මාබැංක අධිපතිවරය හදාන් කරලා සියලු දෙනා කතා කරනවා නමුත් ආනය අපන ඇනිදිීමම වෙච්චවංචාවන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශණයක් මෙගොල්ල තුර නෑ. අපි දැක පවගේ දවස ජනවාරිස ජනමාරිමාසේ අටවෙනිද ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥඥෝ එකසී අසු දෙකක්. අස්සන් කරලා ඔවුන් රටේ ලංකාවේ ආර්ථිකය සම්බන්ධය ප්‍රකාශයක් කරතින. ඒ ප්‍රකාශයෝුන් ප්‍රධාන කරනවා මේ වංචාව සම්බන්ධය. මේ වංචායන පනැතිමක වචා කරලා තින කියලා ොෝයි සම්බන්ධිගත්ත ප්‍රියාමාර්ග. එවගේම ඔවුන් මේ වාර්තායි සදාන්කර ප්‍රධාන කාරණමත්තමයි මේ ආණ්ඩුවේ නිෙදා ශිස්ත්‍රට ්‍රදාලා අයවැෑයේ ඇස්තමේතු. එක අයවයි ඇස්තමේන්තු. ආදායම් ලබාගැනීම සඳාතියන ඇස්තමේන්තු එකන සම්පූර්ණයෙන්ම උපයාගන්න බෑ කියලා පැදිලියම කනතන අපේක්ෂිත ආදායම කිසි විටක උපයාගැනීමට ඇකි ඇස්තමේතුවක් නැවී කියලදමයි කියන්න. දැම්බ අයවැෑයි. ආණ්ඩුව ආදායමක් උපයාගන්න බලාපරත්තින වලගේ ඇසමේන්තුව කිසි ලෙසකින් ලබාගන්න බැහැ කියලා ලෝක පුරයින් ආර්ථික වි්‍යාඥන එකසි අසු දෙකක් කියන. ඒවගේ මේ ආණඩුව සම්පූර්යෙන්ම මේ සියලු දෙේවල් ඉිකුණමින් යනවාගේ කාරණවත් කිය ලොබයක් කර්ඩපාගේලත් කියලද න. එතකොට අපිට පැහැදිලිීමක්ද මේ ආණ්ඩුව තමන්ට ලැබියයුතු වත්කම් ලබාගන්න උත්සායක් නැෑ. ඒගේ මේ හොරකං කරපු රාජපක්ෂ පවුල තමයි තාම ඉන්න. අපි දන්නවා එක්සත්ජාතිීන්ගේ මානවයිමිකන් සංවිධානය පැහැදිලියෝ ප්‍රකාශ කරා මේ රටේ ආර්ථික අපරාධයක් වෙලාති යෙන්න කියලා. මේ අපාදේ එකක් තමයි අ රාණයි නැපිැති වෙච්ච වංචාව. මේ දෙවනික තමයි රාජපක්ෂවර කරපු හොරකං. මේ හොරු රැල්ල. ල්ලර රටපාල්ලි කරන ගමන් දැන් අලුත්ම සින්දුව තමයි ජනතාව විදිරිය විල්ල අනේ අපිට සල්ලිනෑ මොකද දෙ කරන්න කියෙල කියීම. අපනේ අපිට සල්ලිනෑ පටි අදකරගන්න මේ සෙල්ලම රියන්නෑ. එක නිසා අපි පැහදිලියමගේනවා මේ ඇිියාවන් තියන තැංගවලිින්ත් මුදල්ලබාගන්න නැතුව ආ්ඩුවේ මනක් යැන්නේ. මේකැන් පීඩ ආට පත්වෙෙන්නේ සෞඛ්‍ය ප්‍රතිලා අධ්‍යප ප්‍රතිලාබ ලබන ජනතාව. ගනිසා අපි කියනවා ආණ්ඩුවට. මේ කටයුත්ත කරන්න ඇතුව ගෙදර යන්ට එම ඇති වුුණොත් අපි ජනතාවත් එක්ක ජනතාව සංවිධානය කර නිදිරිට න වගෙන කාරණපි කියන්න කැමති. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.